नहीं, लाइव स्ट्रीम है। बट आवा मैसेज जे का गोटिक खेला कराने वाले थे। हाँ गोटिक खेलो देंगे सर। अरे अरे मांग हितान ने अभी तो लाइव स्ट्रीम में के इन्हें अरे ये ना वाया मटे ते कथा करन पटांग गन ये वाया तमाय माव इंटू करन फिर बालों में पेज जेके दोस्तन डिस्कस में भी खोली थी सर मौका दूँ ने भले नहीं पास ने पुलिस से मेरी लाश लगने गया। हाँ मौका दूँ ने नहीं मौका दूँ ने मौका दूँ ने नहीं आते आप हम भी ना ने सर ओ मौका देते हैं पुलिस से किया ने उस आगे लाइव किया ने लाइव या ना लाइव या ना या ना मांगे तो ना लाइव या ना किया ला अभी सुन लेकिन दीलन भी है ने අපි දෙමින් පේන්නේ මේ පැත්තේ කට්ටියක කමෙන්ට්ස් නම් කමෙන්ට් එහෙම පේන්නේ නැහැ. මහා. ඉතින් මෙහෙමයි උනේ. අපි එදා ඉරිදා හවස අපි කොළඹ ගියා. ඔව්. කොළඹ ගිහිල්ලා අපි අර ජපන් යාළුවෙක් ඉන්න අපි අර පොඩ්ඩක් හම්බ වෙලා මේ සඳුදා උදේ සිසිල ගයිකොඩිව හම්බුණා. ඔව්. අපේ ආයුර්වේද ඇමතිතුමා හම්බ වෙලා අපේ මෙතන නිෂ්පාදන පිළිබඳව කතා බහ කරා. එයාලත් බොහොම ආසාවෙන් අපේ නිෂ්පාදන අපේ කලෙක්ෂන් එක බැලුවා. බලලා මම හිතන විනාඩි 40ක් විතර අපිත් එක්ක විවිධ දේවල් කතා කරගෙන හිටියා කංශ පිළිබඳව. එයාලත් දැන් ඉතා උනන්දුවෙන් වැඩ කරගෙන යනවා කංශ යම් කිසි තරමකට නීතිගත කරගන්න. ඔව්. ඊට පස්සේ සිස්ටර් ජයකොඩි මහත්මිය හම්බ වෙලා අපි ඊට පස්සේ ගියා සන්නව හම්බ වෙන්න. සන්නව හම්බ සන්නත් එක්කලා අපි දිගු වීඩියෝයක් කරා. ඊට පස්සේ අපි ඉරාජ්ව හම්බුණා. ඉරාජ් එක්කලත් කෙටි වීඩියෝයක් කරා. ඇත්තට මේ ඉරාජ්ගේ ඉරාජ් එක්ක වීඩියෝයක් කරමු කියලා මම තමයි යෝජනා කරේ. කට්ටිය ගහලා තිබ්බනේ මේ ඉරාජ් හම්බුණා විතරේ පොලිසියෙන් ආවා කිව්වා. මම තමයි ඉරාජ්ගෙන් කතා කරලා ඇවි ඉරාජ් අපි වීඩියෝයක් කරමුද කියලා. ආහ්. ඊට පස්සේ ඉරාජ් මගෙන් අහලා තිබ්බා ඔයා කවද ඔයා ડોક્ટર වසන්තද කියලා. හ්ම්. ඒ කවද්ද ළඟදී? ඔව් දැන් සති දෙකක් විතර ඇත. හ්ම්. ඊට පස්සේ මම එයාට කතා කරලා මම විස්තර කිව්වා මම තමයි ඒ ඇත්ත පුද්ගලයා කියලා. ඊට පස්සේ එයා කිව්වා මේ හොඳ කාලයක් අපි එහෙනම් වීඩියෝ එකක් කරමු කියලා. හ්ම්. ඉතින් අපි කොළඹ ආපු වෙලාවේ ওই ටික ඔක්කොම කවර් කරගත්තා. ඉරාජ් හම් වෙලා අපි ආවා තනමඩු විලාපහු. ඊට පස්සේ එදා ඇවිල්ලා අපි පාන්දර උනා එනකොට 3:30 විතර උනා. ඊට පස්සේ ඒ කියන්නේ අඟහරුවාද අපි තනමඩු විලාවේ අඟහරුවාද අපි ආහේරට ගිහිල්ලා පැලවරට වතුර දාලා එතකොට කංශපැල වර්ධින වෙලා තිබ්බේ. එනකොට වතුර දාලා සුද්ධ පවිත්‍ර කරලා ආවා. ඊපස්සේ බදාදා ඩේලි මිරර් පත්තරෙන් එනවා කියලා කලින් කියලා තිබ්බා. ඩේලි මිරර් පත්තරෙන් කමනිකා කියලා ගහන ළමෙක් සහ තව දෙන්නෙක් එනවා කියලා තිබ්බා. ඊට පස්සේ යාලට පත්‍රේ ආටිකල් එකක් ලියන්න ඕන කියලා ඉන්ටර්වියු කරා. ඊට පස්සේ අපි ගේනට ගියා ගේනේදී ඒව පෙන්නන්න. ඒ අතරතුර ආවා පොලිසියෙන් ඇවිල්ලා මේ කිව කංශ වගා කිරීම සම්බන්ධව ඔබතුමා වත්තලංගුඩ ගන්නවා කියලා. එතකොටත් එයාලා ඉතින් අපි මේ කරන වැඩ පිළිවෙල ගැන හොඳින් දන්නවා. මොකද මේ තනමල්ලේ පොලිසිය අපි යාලට මේ ගැන කියලා තිබ්බේ. හරි අවසර දුන්නත් නැට අපි කියලා අපි මේක කරගෙන ගියා. ඊට පස්සේ පොලිසිය ආයෙත් බොහොම හොඳම හිතවත් මිනිස්සු මේ හොඳට සැලකුවා. ඊට පස්සේ පොලිසිය ලරන් ගිහිල්ලා ඒක නීතිමය එළියන කටයුතු ඔක්කොම ඉවර කරලා මේ හොඳ පොලිසිය සියලු දෙනාම ආව දන්නවා. මොකද අපි ෆලෝ කරන අය ගොඩක් ඉන්න Facebook වලින්. හරි YouTube බලපු කට්ටිය. ඊට පස්සේ ඉතින් යාළුවෝ බොහොම සතුටුයි මම පොලිසියට ආවිල්ලා ඉඳ එදා රෑ ඉඳපු එක ගැන. ඊට මේකට තනමල්ලේ පොලිසියේ. ඔව්. තනමල්ලේ පොලිසියේ සිරමැදිරි අංක දෙකේ හිටියා. කොහොමද පොලිසියෙන් සැලකුවද? පොලිසියෙන් හරිම හොඳයි. මේ හොඳයි ඉතින් ඇත්තටම ඉතින් අපි ඉතින් නරක නැහැ නේද?
අපිත් නරක නැහැ. ඉතින් අපි තරවට මේ මිනිස්සුත් අපිට එහෙන්න නැතුව ගියා සර්. මියුට් උනා. ෆෝන් එක මියුට් උනා. නඩු කතා කරලා රථ වාහන නඩු කතා කරලා ඒ වනජීවි නඩු කතා කරලා කසිප්පු නඩු කතා කරලා තමයි අවසානයේදී ගංජා නඩු කතා කරන්නේ. ඉතින් උදේ 9 ඉඳලා දවල් 1 විතර වෙනකන් අර කූඩුවේ ඉන්න වුණා මට. මේ ඊට පස්සේ මගේ නම කතා කරලා නඩු අංකයක් එක්ක ඊට පස්සේ තමයි කිලා අර කෝල් වල නැග්ගා. ඊට පස්සේ පොලිසියෙන් කිව්වා මොකද්ද හේතුව කියලා. ඊට පස්සේ අපේ නීතිඥවරියෝ දෙන්නෙක් හිටියා. එයාලා කිව්වා මේ මේකට සම්බන්ධව මෙයා නිවැරදිකාරයා කියනවා. ඒකට කරුණ ඉදිරිපත් කරන්න දවසක් දෙන්න කියලා. ඊට පස්සේ අපිට නොවැම්බර් 11 දක්වා නොවැම්බර් 11 වෙනිදා කිව්වා නැවත උසාවියට ඇවිල්ලා කරුණ ඉදිරිපත් කරන්න කියලා. එදාට චානක අබේ වික්‍රමයි අපේ නීතිඥයා හෙළයේ නීතිඥයා අර කොණ්ඩේ සහ රැවුල වවාගෙන ඉන්න නීතිඥයා किसीम ඉතින් මේ වෙලාවේ ගොඩක් අපිට කතා කරන්න මේ ගංජා බැල සරි කීයක් තිබ්බස 685ක් 685ක් ඔව් මේ 685ටම නඩුව වැටෙනවද ඔව් 685ක් කිව්වත් ඒක ගංජා වගාවනේ ඒ වගාව කිව්වහම එක පැලයක් තිබ්බත් 685ක් තිබ්බත් 10000ක් තිබ්බත් ගංජා වගාව කියන එකට තමයි අයිති වෙන්නේ එතකොට දඩ ගහනවා නම් කීයක්ද දඩ ගහන්නේ දඩ ගහනවා නම් රුපියල් 5000ක් ගහන්න පුළුවන් 3000ක් ගහන්න පුළුවන් සාමාන්‍යයෙන් රුපියල් 10000කට වඩා අඩු දඩයක් තමයි ගහන්නේ. ආ ගංජා පැලහුව වෙන එක ලාභයි කියන්නේ. පවලාපුව වෙන එක ලාභයි. පැලහුණා පැලහුව වෙන එක ලාභයි. ලාභයි නේද? එහෙනම් කොළොන්ට කියන්න තියෙන්නේ පවලාපුව වෙන එක ලාභයි. පවලාපුව වෙන එක ලාභයි කියන්නේ. පවලාපුව වෙන එක ලාභයි. ඒ බබලාපුව වෙන එක ලාභයි රජයට. ආ රජයට ගංජා ටික හම්බ වෙනවනේ. ටික රජයට අරන් යනවනේ. ඒක සෑහෙන වටින දෙයක් ඉතින් එහෙම කරන්න වෙන එක. ඉතින් මේ මේ වෙලාවේ මේ අබා දැන් අපේ යාළු මිත්‍ර සෑහෙන අපි කතා කරා. ඔව්. කතා කරා ඒ අතරතුර සජිත් ප්‍රේමදාස මහත්මයාත් කතා කරලා තිබ්බා. හා. ඒක ඉතින් වටින දෙයක් අපිට එතුමා කතා කරලා අහලා තිබ්බා මොකද වෙන්නේ කියලා. හරි. ඊට අමතරව ඩයනා ගමගේ මහත්මයාත් මේ පිළිබඳ අවධානය දක්වලා තියෙනවා. හා. ඊට පස්සේ බොහෝ පිරිසක් කතා කරා අපි අඳුරන අයත් කතා කරා අඳුරන්නේ නැති අයත් කතා කරා රජයට සම්බන්ධ අයත් කතා කරා නීතියට සම්බන්ධ අයත් කතා කරා හරි ගම්වලට සම්බන්ධ අයත් කතා කරා හරි අපිට තේරෙනවා මේ අපි දිහා අපි මේ කරන වැඩ දිහා බොහෝ පිරිසක් බලාගෙන ඉන්නවා බලාගෙන ඉන්නවා ඉඳනවා විතරක් නෙමෙයි ඕන් දන්නවා ඒ බලාගෙන ඉන්නේ අපි මේ ඇත්ත කියන හන්දා මොකද අපි හැමදාම අපි අපි මේ පහුගිය කාලෙම අපි කාගෙවත් ඕපදූප කතා කරලා නැහැනේ අපේ මීඩියාවලදී නේද අපි මීඩියාවලදී ඕපදූප කතා කරලා නැහැ එහෙම නැත්නම් මඩ ගහන පෝස්ටර් ෂෙයා කරලා නැහැ හරි අපි කවදාවත් රජයට අපහාස වෙන දේවල් කතා කරන්නේ නැහැ දේශපාලන්ගේ ඒවා අපි ෂෙයා කරන්නේ නැහැ අපිට අපිට දේශපාලන වැඩක් නැහැ සර් ඉතින් අපේ දේශපාලනේ ගංජා අපිට අපි කතා කරන්නේ කාන්සා පිළිබඳව සහ ස්වභාව ධර්ම පිළිබඳව විතරයි මූලික වශයෙන්. ඉතින් ඒ හන්දම අපිට ලොකු පිරිසක් උත් ඉන්නවා දැන් හිතන්නේ ෆලෝවර්ස්ලා ඉන්නවා අපිට 100,000 ගානක්. 100,000 පෑන්න මේ ළඟදී. පෑන්න නේද? ඒකවල YouTube එකෙත් අපේ ඉන්නවා දැන් 22,000ක් විතර. නේද? ඔව් පහුගිය කාලේ ඉතින් අපිට ලොකු පිරිසක් එක්කහ වුණා. ඒ කව් වෙච්ච පිරිස දැන් හැමෝම කියන දෙයක් තමයි පුළුවන් තරම් ඉක්මනට මේන් ස්ට්‍රීම් මීඩියා වලට යන්න කියලා. ඒ කියන්නේ රූපවාහිනිය ITN එක දෙරණ තව මේ වගේ තියෙන ප්‍රධාන රූපවාහිනී channel වල
කංශ පිළිබඳව කතා කරන්නේ නැත්තේ ඇයි කියලා වොන් අහනවා. ඔව් ඒ ප්‍රශ්නේ තියෙනවා. එයාලා ප්‍රෝග්‍රෑම් එකක්වත් මුකුත් කංශ ගැන කතා කරන්න කිසි දෙයක් කරන්නේ නැහනේ. නැහැ. උස් එකක් දුන්නොත් කියන්නේ ගංජා මෙච්චරක් කළුවා ගංජා අච්චරක් කළුවා කියලා. ඉතින් එතන දැනට අපිට තියෙන එකම අඩුපාඩුවක් තමයි මේන් ස්ට්‍රීම් මීඩියා අපිට උදව් කරන්නේ නැති එක. ඉතින් අපි හිතනවා මේ අපිට දැන් මේ ඉන්වයිට් කරන්න තියෙන්නේ මේන් ස්ට්‍රීම් මීඩියා වල කවුරු හරි ඉන්නවනම් එන්න ජොයින් වෙන්න ඇවිල්ලා කතා කරන්න කියන තමයි තියෙන්නේ. මේ ඉන්විටේෂන් කරා අපි බලමු දැන් අපි එහෙමත් දැන් කරගෙන යනවා අපි දන්න මිත්‍රලව මේ ප්‍රධාන ටෙලිවිෂන් චැනල් වලට අපි දැන් කතා කරගෙන යනවා මේක ඉක්මනට සමාජගත කරවමු කියලා. ඔය යාලා මේන් ස්ට්‍රීම් ටෙලිවිෂන් වල කතා කරොත් ඉතා ඉක්මනින් මිනිස්සුන්ට බොහෝ දේවල් කියලා දෙන්න පුළුවන්. ඔව්. ඔව්. දැන් එක දවසක් ඇතුළත ලංකාවේ සෑහෙන පිරිසකගේ ඔළුව වල තියෙන මේ බොරු මතවාදේ කරන්න අපිට පුළුවන් වෙනවා. ඉතින් දැනට ඉතින් අපේ කංශ පැලට තවාන ඉවර වුණා. පරේෂණාත්මක කංශ පැල තවානක් ආයේ නැහැ. දෙවනි පරිශනාත්මක කංශ වගාව සඳහා ඉල්ලීමක් කරන්න. සර් කංශව පොඩ්ඩක් නවත්තනවා. සර් ෆෝන් එක අරහට අල්ලන්න පුළුවන්. පුළුවන්. බලන්න try කර දෙන්න. දැන් කට්ටියට පෙනේ නේද? කට්ටියට කමෙන්ට් දැම්මා. ස්ක්‍රීන් එක පේන්නේ විකට එන්නේ කියලා. එතකොට අපි දැන් බලාපොරොත්තු වෙනවා දෙවෙනි ඉල්ලීම කරන්න. අපි එතෙන්ද කියන පළවෙනි ඉල්ලීම අසාර්ථක වුණා. පළවෙනි පරීක්ෂණාත්මක කංශවගාව අසාර්ථක වුණා. අපිට දෙවෙනි කංශ දෙවෙනි පරීක්ෂණාත්මක කංශවගාව සඳහා අවසර දෙන්න කියලා. ඊට පස්සේ ආය අපි මුලින් ඉඳලා කරන්න බලාපොරොත්තු වෙනවා. එයාලගේ අවසරයත් එක්කලා ඊළඟ පාර නම් අපි අවසර දෙනකම්ම ඉන්නවා දුන්න නැත්තම් කරන්නේ නැහැ. දැන් ඉතින් බලන් ඉන්න කට්ටියටත් තියෙනවා ඉතින් කරන්න වැඩක්. ඉතින් අවසර ගන්න පුළුවන් කොහොමද? ඔව් අවසර ගන්න ක්‍රමයක් තියෙනවා නම් ඒක උදව් කරන්න පුළුවන් බලන් ඉන්න කට්ටියට. අවසර දෙන අයව ඉන්ෆ්ලුවන්ස් කරන්න ඕනේ මිනිස්සු. අවසර දෙන්න ඉන්නේ ඇත්තටම කෙහෙලිය රඹුක් කරලා ඇමතිතුමා. කෙහෙලිය රඹුක් කරලා ඇමතිතුමාගේ මේ ප්‍රාදේශීය ප්‍රදේශවාසීන්ට තමයි මේ කතා කරන්නේ. ඔව් ඔව් ඔව්. ප්‍රදේශවාසීන් කියන්න ඕනේ. මාගේ ළඟින් මෙන්න පිරිසට. නේද? යාළුවන්ට පුළුවන්කමක් තියෙනවා නම් කෙහෙලිය රඹුක් කරලා ඇමතිතුමාව කතා කරලා මේ පිළිබඳව දැනුම් දීලා මේකේ තියෙන වටිනාකම එතුමාට කියලා දීලා හරි එයාලගේ අධීක්ෂණ යටතේ ඕන නම් එහෙම කරන්න නේද? එයාලා කියන ඕනෙම රෙගියුලේෂන් එකක් යටතේ මේ පරේෂණාත්මක කංශව ගාව අපි කරන්න කැමතියි. ඒකට එහෙම කියමින් අපි ඊළඟ ඉල්ලීම කරනවා ළඟදීම. එතකොට අපි හිතනවා ඒකට නම් අවසර දෙන්න වෙයි කියලා. දෙන්න වෙයි කියලා. ඊට අමතරව දැන් ඉස්සරහට කොරෝනා තත්ත්වය හොඳ වුණොත් මනමාලුල ප්‍රදේශයේදී කංශ පිළිබඳ ප්‍රදර්ශනයක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. එතනක අපි මේ පිටරටින් ගේන ලද සියලු දේවල් ප්‍රදර්ශනය කරන්නත් කංශ වලින් හදන බෙහෙත් වර්ග ප්‍රදර්ශනය කරන්නත් බලාපොරොත්තු වෙනවා තනමාලුලදී. දවසක් හෝ දෙකක්. එතනක අපි හිතනවා ඒ කාලේ වෙනකොට තව බොහෝ විට කොරෝනා තත්ත්වය ඉවර වුණොත් ඉවර වෙලා තත්ත්වය යහපත් අතර හැරුණොත් අපි හැකි ඉක්මනින් ඒ දේ තනමල්ලුලදී කරනවා. එතකොට අපිට පුළුවන් තනමල්ලුලට තව බොහෝ පිරිසක් ගෙන්න ගන්න. ඊට පස්සේ යාලට කංශ පිළිබඳව ඇත්ත අතපත ගාලා දැනගන්න පුළුවන් තත්ත්වයට පත් කරන්න පුළුවන්. මේ හොඳයි ඉතින් නේද? හොඳයි ඉතින් එච්චරයි. මොකද කරන්නේ ඉතින්? පැලටික් ගලවන් ගියා එච්චරයි. ඔව් ඉතින් පැලටිකට නම් අපරාධ ඉතින්. ගමේ කට්ටිය මොකද කියන්නේ සර්? ගමේ කට්ටිය අපිට ඉතින් හරි එකතුයි දැන්. එකතුයි යාළගේ යාළට අවශ්‍ය දෙයක් අපි මේ කරලා දෙන්නේ. ඔව්. නේද? ගමේ අයත් බොහොම සන්තෝෂ වෙනවා යාළත් ඉවස අපිට කියන්න ඕන දෙයකට අපි එන්න. හරි. අපි ඕනනම් උසාවියට එන්නම්.
දැන් ගමේ මිනිස්සු ඔක්කොම එකහල කරලා ලොකු පෙත්සමක් අස්සම් කරානේ. ඔව්. නේද? පෙත්සමට මොකද උනේ සර්? රිප්ලයි එකක්වත් නැද්ද පෙත්සමට? පෙත්සමට ජනාධිපතිගෙන් රිප්ලයි එකක් ආවා. මොකද්ද කිව්වේ ජනාධිපතිතුමා? ජනාධිපතිමයි කියලා තියෙනවා මේ ඒ පිළිබඳව අවධානය යොමු කරනවා කියලා. මොකද්ද ජනාධිපති මේකම් අංශයෙන්ද කෙලින්ම ජනාධිපතිතුමාගෙන් දාවේ? නෑ 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 ලේකම්ගෙන්. ලේකම් කෙනෙක්ගෙන්. මේ विस्तर अलुत्मे प्रश्न प्रश्न हरियट खांस बनी बड़ मीनुसुंगनाधकारी मुलाकियां ඇති බලමු කව කට්ටිය මොනවාද කමෙන්ට් වල කියන්නේ කියලා කට්ටිය කමෙන්ට් දානවා එහෙමද ආ බලන්න මොනවද ප්‍රශ්නේ කියලා සජිත් ලගේ සම්බන්ධතා බාධාවට මිස එහාපතක් වෙන්නේ නැහැ එහෙම ගන්න නැහැ කවුරු හරි උදව් කරන ඕනේ කෙනෙක් උදව් කරනවා නේද ඔව් ඕක ඉතින් ඉරාජ්ටත් ගොඩක් අය කිව්වනේ ඔව් නේද මේවා ඉතින් දැන් අපි මේ වැඩේ කරගෙන යනකොට ඒ අපිට උදව් කරන්න එන්න පුළුවන් ඕනම කෙනෙක් නේද මම හිතන්නේ මේ කාන්සා ව්‍යාපෘතියට ඇවිල්ලා කාටවත් අපිට බාධා කරන්න බෑ මොකද මෙච්චර කලොත් කිසි කෙනෙකුට බාධා කරන්න හැකියාවක් ලැබිලා නැහැ බාධා කරනවා නම් මේ වෙනකොට අපිට බාධා කරලා ඉවරයි දැන් බාධා කරන්න ආවත් ඒක අපිට සපෝට් එකක් තමයි වෙන්නේ මිසල් අන්තෝනි දුර අහන සෙට් වෙලා පාට බහැලා ඉල්ලමුද ගේමක් කියලා. ගේම ඉල්ලනවා සර් අද හෙට. එහෙම කරන්න ඕනේ නැහැ මල්ලී. අනිත් එක මේ වැඩි කාලෙනේ. දෙවෙන්න බෑ නේද? දෙවෙන්න බෑනේ. අනිත් එක අපි ඒ වගේ දේවල් කරන්නේ නැහැ. අපි වෙනස් විදියට තමයි මේ මේ වගේ දේවල් කරන්නේ. බොහොම සාමකාමී ලෙස. දැන් අපි තාම කවදාවත් පාරකට බහැර නැහැනේ. නේද? අපි දියව් දියව් කියලා ඉල්ලුවෙත් නැහැනේ. නේද? දැන් අර විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ වගේ නේද? පාර පුරවන්න කරන්නේ නැහැ. අල්ලස්ලම් කරන්න මාරු. දේශපාලඥයෝ කෑ ගහනවා. අපි එහෙම කරලා නැහැ. මේ 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 විෂය තුල එහෙම දේවල් නැහැ. කංශ කියන්නේ බොහොම සාමකාමී ශාකයක්. කාන්සක් කියන්නේ මේ සෝම කුලයටයි ති සෝම කියන්නේ බොහොම සෞම්‍ය කුලයටයි ති ශාකයක් මේ මේ කාන්සස් ආ කාන්ස ආශ්‍රය කරන විට මිනිස්සු සෞම්‍ය වෙනවා සෞම්‍ය මිනිස්සු සපන් කරන්නේ ඕන ආධ්‍යාත්මික කරගලයක්කින් තමයි ඕනම දේ ජයග්‍රහණය කරන්නේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරමින් තමයි ජයග්‍රහණය කරන්නේ මේ සඳහා දාඩිය හෙලන්න ලේ හෙලන්න අවි ගන්න පෝස්ටර් ගහන්න ඈ ඇට රට වටේම දාමුද හැදෙන්නේ කියලා මො ඒක නම් හොඳ වැඩක්
ඇට දැම්මට හැදෙන්නේ නැහැ. එහෙනම් හොඳ වත් සුද්ධ කරලා පස් යටර කරලා දවස් දවස් කීපයක් යනකම් ඉතින් අඩුම ගානේ සති දෙක තුනක්වත් ගස්ටික බලා ගන්න වෙනවා. සති දෙක තුනක් බලාගත්තට පස්සේ ගස්ටික වේම හැදෙනවා. මියුට් උනායි මයික් එක. මයික් එක මියුට් වෙලා තියෙනස. හරි කියන හරි කියන සර් සූම් එකේ මයික් එක මියුට් කරලා ගන්න. හරි 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 ඉතින් වෙන මොනවද අහන්නේ වෙන JVP එකේ කවුරුවත් සපෝට් කරේ නැද්ද මට හිතෙන්නේ JVP එකේ කට්ටිය සපෝට් කරනවා හැබැයි යාල රතු ඇඳගෙන ඇවිල්ලා සපෝට් කරන්නේ නැහැ කරන්නේ නැහැ රතු ඇඳගෙන ඉන්න ඕනේ නෑ රතු ඇඳගෙන සපෝට් කරන්නේ. ඒ කියන්නේ එයාලා සාමාන්‍ය හිතෙන් සපෝට් කරනවා. හැබැයි අපි දේශපාල අපි ජීවිතේක මම ජීවිතේ කරන මම ජීවිතේ වලට ආසක උද්දලෙක් හැටියට කැන්සර් නීතිගත කරනවට කැමතියි කියලා එයාලා කියන්න පොඩ්ඩක් මැලි වෙනවා වගේ මට හිතෙනවා. හා හා. වෙන මොනවද අහලා තියෙන්නේ? ඊළඟට තියෙනවා මහේ සඳරුවන් කියනවා හොඳට සල්ලි තිබ්බනම් හෙලිකොප්ටරයක් දාලා ඇටවස්සක් දානවා. ඒකනේ නේම අයිඩියා එක. ඩ්‍රෝන් එකක් දාලා ඇටවස්සක් දාන්න පුළුවන් නම් ඒත් උලන්නේ නැහැ නේද? ඩ්‍රෝන් එකකුත් පුළුවන් බස්සන්න. ඩ්‍රෝන් එකකුත් දාන්න උඩ. අර ඊශ්‍රායෙල් දැම්මේ පුෂ්පලි. හැබැයි ඉතින් ඇට පස සකස් කරන්න ඕනේ. පස හාලා තනකොළ අයින් කරලා උදළු ගාලා පිළිවෙලට තමයි අර ටික දාන්න ඕනේ වැස්සට පස්සේ. එහෙම වුණොත් ඇට ඇට පැලවේ. හොඳයි ඉතින් ඒක ලස්සන අදහස්. මේ අර එනා තියෙනවා. ආ රශේන ගුණවර්ධන අහන මහත් වෙන්න බෙහෙදන්නේ නැද්ද කම්ස වලින් අද කියද? මහත් එයා ගොඩක් කෙට්ටු දාන්නේ. රශේන් ඔයා ගොඩක් කෙට්ටු කමෙන්ට් එකක් දාන්න බලන්න. උපන් කෙට්ටු නම් ඉතින් මහත් කරවන්න බෑ මොනවා කරලත්. උපන් මහත මොනවා කරලත් කෙට්ටු කරවන්නත් බෑ. ජීවේ මොනවද කියන්නේ? මොන දේවාලෙන්ද පැමිණිල්ල දාලා තියෙන්නේ? කතරගම දේවාලෙ. ඇයි එහෙම වුනේ? මෙහෙම මේ ඉඩම් අයිති කතරගම දේවාලෙටනේ. එතකොට තාම අපි මේ කතරගම දේවාලයේ ඉඩම් වලට ඉඩම් අපි බදු අරගෙන නැහැ. හරි. එතකොට අපි ඒ ඉඩම ගත්ත පුද්ගලයා එයා බදු අරගෙන තිබෙත් නැහැ. ආහ්. එයාත් කතරගම දේවාලයේ ඉඩම් කෑල්ලක් අවුරුදු ගාණක් තිස්සේ අල්ලගෙන වැටක් ගහගෙන එයා වැඩ කරගෙන හිටියා. හරි. ඊට පස්සේ එයාට තිබ්බ ඕන්නම් ඒ ඉඩම මැනලා කතරගම දේවාලෙට කියලා මේ ඉඩම් කෑල්ල මට බදු දෙන්න කියලා ලිය කියවිල් එකක් කියන්න. හැබැයි එයා එහෙම කරේ නැහැ. හරි. එහෙම කරන්නේ නැතුව එයා අපිට ඒ ඉඩම දුන්නා. අපි ඒක දුන්නා. එතකොට දැන් අපි කරනවා ඊට පස්සේ අපි ඒ ඉඩම මැනලා
මේ කතරගම දේවාලයට දුන්නට පස්සේ යාලා අපිට බදුවක්කුවක් දෙනවා අවුරුදු 30කට. ඒ බදුවක්කුව හම්බුනාට පස්සේ අපිට වෙන කවුරුවත් ඒකට කරදර කරන්නේ නැහැ. අපිට ඒකේ අපේ ගොවිතැන් වගේ දේවල් කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ පහුගිය කොරෝනා කාලේ දිගටම තිබ්බහන්ද අපිට මේ සර්වේ කෙනෙක් හොයාගෙන මේක කරගන්න බැරි වුණා. මැනගන්න බැරි වුණා. ඔව් හැබැයි අපි ගිය සතියේ සර්වේ කෙනෙක් කියලා මේක මනින් පටන් ගත්තා. ඉතින් ගිය සති මේ ඔය ප්‍රශ්න වෙන්න දවස් 3කට කලින් තමයි අපිට කොහොම හරි ඉඩම මනින්න පුළුවන් වුණේ. මැන්නට අපිට තාම ප්ලෑන් එක ඇඳලා කතරගම දේවාලට තාම දෙන්න බැරි වුණා. ඒක හන්ද අපිට අපිට ඇත්තටම මේ කතරගම දේවාලෙන් තාම බදු දීලා නැහැ ඉඩම. සේරුණා. බදු දීලා නැහැ නේ. හැබැයි තින් එහෙම බදු දීපු නැති ඕනේ තරම් ඉඩම්වල මිනිස්සු ගොවිතැන් කරගෙන ජීවත් වෙනවා. ජීවත්. හැබැයි දැන් මේ අපේ ප්‍රශ්නේ උනේ අපි ගොවිතැන් කිව්වට අපි කරේ නීතියෙන් තහනම් කරලා තියනලද ගොවිතැනක් නේ. ඔව්. ඒක හන්ද කතරගම දේවාලෙන් ඒ පිළිබඳව පැමිණිලි කරා. ඒක කිසිම අසාධාරණයක් නැහැ. ඒක ඉතාම සාධාරණ හේතුවක්. මේ කියන්නේ කතරගම දේවාලෙන් ඒ විශ්ෂ එක අපිට දුන්න එක හොඳයි. වෙන කවුරුවත් ඒක නොකර. साधारण කතරගම දේවාලය संबंध කතරගම දෙවියන්ට බාරහාර වැඩ තමයි කරන්නේ ඒකන්ත කතරගම දෙවියන්ගෙම කට්ටි ඇවිල්ලා අපිට මේ දේවල් පෙන්වලා දෙන එක ඉතා වටිනවා. ඔව් සර් මේ තවන් දාන්න කලින් මේ බාර වුණානේ දේවල් දෙන්නේ නේද බාරේ වුණා. ඊට පස්සේ අපි තවන් දාන දවස් පූජාවක් වුණා පූජාවක් කරා. ඉතින් ඊට පස්සේ අපි දානයක් දුන්නා. හරි. ඒ දාන ඔක්කොම දෙන්නේ කතරගම දෙවියන්ගේ නමින් අපි. හරි. ඒ අපිට මේ වගේ ඇවිල්ලා මෙහෙම දේවල් කරන්න ඉඩ දෙන නිසා තමයි මිනිස් සේවා කරන්නේ. ඒකෝ කතරගම දේවාලේ ඉඩම් අල්ලගෙන අල්ලගෙන කියන්නේ මේ බලහත්කාරයෙන් අල්ලගෙන නෙමෙයි. ඒවා වගා කරන හැම මිනිස්සෙක්ම හැම වසරකදීම කතරගම දෙවියන්ට දේව දානයක් දෙනවා. ඒ දේව දාන දෙන්නේ කතරගම දෙවියන්ට මේ කෘතගුණ සලකන්න. එතුමාගේ නමින් තියෙන ඉඩම් වල වගා කරන්න දෙනවට කරන කෘතගුණ සැලකීමක් හැටියට තමයි ඒ දේව දාන දෙන්නේ. विरुद्ध लसन दे වැර මොනවාද කියන්නේ කට්ටිය? දෙවියෝ කෝප වෙයිද කියලා අහනවා. දැන් කෝප වෙලා නෑ දෙවියෝ කෝප වෙන්නේ නෑ මගෙත් එක්කලා. මොකද අපි මේ කංශ නීතිගත කරන්න නෑ යන්නේ. නෑරි අරක්කු ප්‍රමෝට් කරන්න වගේ ගියා නම් දෙවියෝ කෝප වෙනවා. කෝප වෙනවා. අපි අපි මේ බලන්නේ මේ ඉරාක් කාලයක් තිස්සේ මොනරාගල දිස්ත්‍රික්කයේ කතරගම දේවාල ඉඩම් වල වගා කරපු කතා නැවතත් වගා කරවන්නනේ. වගා කරවන්න रावण रज्जुंगे हद्दाहक රුහුණේ මිනිස් ලංකාවේ මිනිස්සු රුහුණේ ජීවත් වෙලා තියෙන අවුරුදු 45000කට ඉහත ඉඳලා හරි එතකොට දැන් ලංකාවට කංසයන්නේ අවුරුදු 6000කට ඉහතදීනේ ඔව් එතකොට 6000කට ඉහතදී රාවණාගේ කාලේ වෙනකොට ලංකාවේ හැමතැනම කංස තියෙනවා මට හිතෙන ඒ කාලේ වැඩිපුරම මොකක් හරි විශේෂ හේතුවක් හන්ද සමහර විට මේ මොණරාගල දිස්ත්‍රික්කයේ පරිසර පද්ධතිය කංශා වගා කිරීම ආරම්භ කරන්න ඇති. ඔව්. කාලෙත් අවුරුදු 6000කට කලිනුත් මේ පැතිවල මිනිස්සු හිටියා.
දැන් අපේ කංශ තියෙන ළඟම තියෙන ගල් වෙනක කටාරම් කොටලා තියෙන. දැන් මේ තන මල්ලිලාවට ඔව් අපේ මේ කංශ ඇනට ඉතාලම ළඟින් තියෙන තැනක මම දැක්කා මේ කටාරම් කොටලා සෙල්ලිපි තියෙනවා. මේ සෙල්ලිපි වල මම රාජසෝමදේව මහාචාර්යතුමාට යව්වා. එයා කිව්වා ඒ සෙල්ලිපියක් හැබැයි කියවන්න බෑ මොකද මම ගත්තේ මගේ ෆෝන් එකේ කැමරා එකෙන්. ආ ක්වොලිටිය මදි. ඔව් ඒ වුණාට ඒ සහ ඒ ඒ මම ගිහිල්ලා බැලුවා ඒ තැන එතන තියෙනවා මැටි වලින් හදපු ලොකු ගල් රවුම් ගල් තියෙනවා එතන. පේමන්ට්ස් වලට අල්ලන රවුම් ගල්. හරි. ඒ කියන්නේ කොහොම පරණ මට වයස කියන්න දන්නේ නැහැ. ඉතින් ඒ සෙල්ලිපි ලියපු කාලේ එක්ක බ්‍රාහ්මී අක්ෂර වලින් ලියලා තියෙනවා ඇති. හරි. ඒ කාලේ මිනිස්සු ජීවත් වෙච්ච ප්‍රදේශය. ඒකෙන් දැන් අපි ඔය හේන කියන ප්‍රදේශයත් බොහොම පැරණි ඉතිහාසයක් සහිත ප්‍රදේශයක් වෙන්න ඕන. ඒ ගල්ලෙනේ අනිවාර්යයෙන්ම මිනිස්සු ඉඳලා තියෙනවා. එතන පන්සලක් වගේ දෙයක් තියෙනවා, මැටි ගඩොල් තියෙනවා. يعني මොකක් හරි විශේෂ තැනක් එතන තිබිලා තියෙන. ඊට අමතරව මෙහි හම්බ වෙනවා යබර කැබලි. ඒ කංශ හේනවට. යබර කැබලි හම්බ වෙන්නේ මේ යකඩ උණු කරපු තැන් වල. ඉතින් මෙහි ඒ වගේ ජනාවාස තියෙන්නේ නැති යකඩ උණු කරන ඔය සමනල වැව පැත්තේ මේ පැතිවල නිතරම යකඩ උණු කිරීමට බොහොම ප්‍රසිද්ධයි ඉස්සර කාලේ රාවණාගේ කාලේ ඉඳලා. හා ඉතින් මේ පැතිවල එහෙම තියෙන්නේ නැති. ඉතින් රාවණත් රාවණාලා හොඳ වෛද්‍යවරු. ඒ කාලේ කංශ එයාලා පාවිච්චි කරන්න පටන් ගත්ත. සමහර විට මේ ජනාවාසවල හිඳපු ජනාවාසවලට කංශ ව්‍යාප්ත වෙලා එන්නේ නැති. කොටකින්න හරි. ආ වීරසිංහ මල්ලනේ මේ මල්ලි මට දැන් අපි එහෙනම් නවත්තමුද? අපි එහෙනම් නවත්තමු. ප්‍රශ්නත් මොකුත් නැහැ. හා හා. අපි එහෙනම් අයි පස්සේ දවසක සල්ලිකට පාරක් වෙන එහෙනම් මීටින් නැද්ද ගන්න. යන සර් බයි කියන්න කට්ටියට. අන්තිමේට ඉන්න කට්ටියට මොනවා හරි කියන්න සර්ගේ මයික් එක මියුට් කළා. එහෙට ඉවරයක් කරන්න. වීඩියෝ එකක් ඔෆ් වුණා. සර් සර් මොකද වුනේ කියලා අහනවා කට්ටිය.
සර්ගේ ෆෝන් එක අර යාළුවගයක් ආවයන් පස්සේ ඕෆ් වෙලා මේ එහෙනම් කට්ටියටම බයි කියන්න කිව්වා සී යූ